කල්පනා කරන්නේ? මොකුත් නෑ ආන්ටි. මම මේ බලාගෙන හිටියේ ඉස්සර අපි පුංචි කාලේ ගමේදී පායපු ලස්සන හඳ දැන් පායන්නේ නෑ නේද කියලා. කොහොමත් ගමේ හඳ තරම් නගරේ හඳ ලස්සනට පේන්නේ නෑ දරුවෝ. ගමේ තියෙන රූස වනාන්තරේ ගස් කොළන් අස්සෙන් පායන හඳ කොච්චර ලස්සනද? මෙහෙ කොයි දේත් ඔහොම තමයි. कैमती තාත්තනම් පොඩ්ඩක් හරි කල්පනා කරලා බලයි. කිසිම විස්තරයක් දන්නේ නැතුව එක පාටම කැමති වෙන්න බෑනේ. මහ දෙන්න හුඟක් කලබල වුණාද? එහෙමමත් නෑ. චානිකගේ අම්මයි අප්පච්චි එක්ක මේ ගැන කතා කරන්න ඕනි කියලා අපේ තාත්තා අම්මත් එක්ක කියලා තියෙනවා. මේ විදිහට තමයිනේ මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒක ඇති වැරද්දක් නැහැනේ. ඒ වුණාට ඔය කියන තැනට ඒගොල්ලෝ දෙන්න ගෙන්න ගන්න එක තමයි ප්‍රශ්නේ. හරි අමුතු විදිහට හිතන මිනිස්සුනේ. ඒක නම් එහෙම තමයි. මම ඔයාලට මුලින්ම කිව්වේ. එහෙම වත් මොකද ඉතින් කරන්නේ? अम्मेनवाई කපාරට මේ වගේ දෙයක් දැනගත්තාම ඕනි කෙනෙක් ඉතින් කලබල වෙනවනේ. ඒකෙන් තමයි. අනිත් එක ළඟ පාතකත් නෙමෙයිනේ. දැන් හොඳටම රෑ වුණා. ඔයාලින් දා ගන්න. මහන්සිත් ඇතිනේ. අපි හෙට කතා කරමු. මං කිව්වනේ මගේ ළඟ සල්ලි නැහැ. සල්ලි නැත්නම් මොන එකද මම මෙහෙට එක්කගෙන ආවේ? ඉංග්‍රීසියෙන්ද කි මමගේ සල්ලි ලන්න ආවේ නැන්නේ? මට ආයිත් මගේ වැඩපොත ගන්න ඕනේ. වරෑටිස්සේ බිබී නරන මිනිස්සුන්ගෙන් ඉල්ල ගන්නකො සල්ලි? මං ගාව සල්ලි නැහැ. මේ ඔයාට එහෙම ලේසියෙන් කරදරල යන හම්බ වෙන්නේ නැහැ. මට මගේ වැඩපොත ගන්න සල්ලි ඕනේ. ශාකා ප්ලීස් පැත්තකට වෙන්න. මම පැත්තකට වෙන්නේ නැහැ. තම්සේ මගේ ජීවිතය විනාශ කරා. මට ආයෙත් ඒක මුලින්ම හදලා ගන්න ඕනේ. ඒකට මට සල්ලි ඕනේ. තම්සේ කරා මහලු අම්මයි අප්පච්චි කොඩිමත් යන ඉල්ලලා දෙනවා කො.
කියලා දෙනවා නැත්නම් මට මගේ ජීවිතේ දෙනවා ජීවිතේ නැති උනේ ඔයාගේ ජීවිතේ විතරක් නෙවෙයි තවසේ නැති ජීවිත තිබුණාද විශාක ගානද ඉන් සිත්තේ විශාක ඉන් සිත්තේ ඉනිට මං තාම හයියෙන් කෑ ගන්න පටන් ගත්තේ නැහැ මං හයියෙන් කෑ ගහුවත් කෑ ගන්න උඩට රටට බැහැන්න මං කියන්නේ මෙච්චරයි මට ඉක්මනට සල්ලි දෙනවා වාහනේ තනියම ඩ්‍රයිව් කරන්න එපා මාත් එක්කම යන්න ඉන්න ඕනේ අපච්චි මට තනියම යන්න පුළුවන් උඩ බලාගෙන කියලා ගැව්වම වැටෙන්නේ මූණට. තවත් ප්‍රශ්න අවුල් කරන්නේ නැතුව එන්න. එන්න ගාමරේට. එන්න. යාමිනී අහස පුලෝගට ගහන වගේ කල්පනා කෙලිගෙන හරි බයත් දැනෙනවා මාත්‍ය එළමියා ගියා විතරයිනේ ගියපයින් ඌ වගේ දෙයක් කතා කරන්න බෑනේ गे पेटली मनुष्य कथा करला हरियामन विदिय कटे मेवा विच निला तेनवा ना कमल ने කලබල වෙන්න ඕනේ නැහැ අපිට අපේ ළමයා විශ්වාසයි ඉතින් ඒ ළමයාට ඕන නම් අපිට ওই කාරණේ සම්බන්ධව නොකියන්න තිබුණානේ මේවා අපිට අලුත් නිසා අපි වැඩියෙන් ඒ ගැන හිතනවා අපි නොදන්නාට වඩා වැඩි දෙයක් අපේ දරුවා දන්නවා හින්දාමිනි බය වෙන්න එපා නොගැලපෙන දෙන්නේ කසාද බඳින්න උනොත් එහෙම ඒගොල්ලන් කොච්චර බිඳවනවද කියලා දැන් මට හොඳට තේරෙනවා ඒක නම් හිතලා උඩත් බයයි පෞචාන් කොබලේ අයියා අයියා විතරක් නෙමෙයි අශෝ විශාකක්කත් පව් ඒ දෙන්නට දෙන්න ගැලපෙන්නේ තින් ප්‍රශ්න
දැන් ඔයගොල්ලන්ගේ අම්මලා මොනවද කරන්න හිතන්නේ? ඒව දන්නේ ඉතින් ඒගොල්ලන් තමයි. වෙලාවකට මට ඒගොල්ලත් එක්ක මාර තරහක් එන්නේ. මේ ප්‍රශ්න ඔක්කොම නිර්මාණය කරේ ඒගොල්ලන්නේ ආශා. මෙහෙම වෙයි කියලා ඒගොල්ලෝ හිතන්නේ නැතුව ඇති චානක. ඒගොල්ලන් අනික් මිනිස්සුන්ගේ සතුට ගැන හිතන්නේ. දැනුත් එහෙම. නැත්තම් මට අර කොහෙත්ම ගැලපෙන්නේ නැති නිරාශ වගේ කෙල්ලෙක්ව ජෝඩු කරයි. මට ඔයාව කසාද බඳින්න හම්බුනේ නැත්තම් මම කවදාකවත් කසාද බඳින්නේ නැහැ. මට බෑ බොරුවට විඳවන්න. මාත් එහෙමයි. එවනට ඔයා මං ගැන කාරණාව දැන්නම ඔයගොල්ලන් දෙපිට කියන්නම්. ඒක තේරුණා. ඒක මං දන්නවා. ඒ මොකද අපි ඔයගොල්ලන් ගෙදර දෙන උත්තර. ඒක පස්සේ බලාගමු. නේ? මං අද ප්‍රැක්ටිස් නොවා ඉන්නද? එහෙම හොරද? ඔයා දුකෙන් ඉද්දි මට ඔයාව දාලා යන දුක. ඒ වැඩි හරියන්නේ නැහැ. ඔයා ප්‍රැක්ටිස් යන්න. මම ආයෙනකම් ලයිබ්‍රරියට යන්න. මම මොන හිතන්නේ තුර හරියට වැඩේ කරගන්න. යන්නේ නැහැ. ඔකේ නේද? හිතේ ප්‍රශ්න වැඩි වෙනකොට ඔෆිස් එකේ වැඩ කරන්න තමයි. දැන් විශාකට කීයක් විතර වුණා වෙනවද? එයාගේ ජීවිතේ අලුතෙන් හදාගන්න. අපි ළඟ තියෙන සේරම සල්ලි දුන්නා. යාගේ ජීවිතය හැදෙන්නේ අපච්චි. ඒක නම් ඇත්ත. ලක්ෂ 10ක් 15ක්වත් දුන්නොත් මාස 5ක් 6ක් අපිට කණක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද? මං හිතාගෙන ඉන්නේ ආයාට සල්ලි නොදී ඉන්න. ඕනෑම දරුණු සතෙක් බඩගින්න තිබ්බම මෙල්ල වෙනවනේ. මම නම් හිතන්නේ විසාකා එහෙම ලේසියෙන් මෙල්ල කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයා තවත් දරුණු වෙයි. නැති වෙන සල්ලි වලට වඩා හිතේ සතුට වටිනවයි කියලා පුතාට හිතෙන්නේ නැද්ද? අපි බලමුකෝ අප්පච්චි. ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මට ඔයා විඳවනෝ බලන් ඉන්න බෑ පුතා. විසාකට සල්ලි දෙන්න උනයි කියලා ඔයා හිතන දවසක මට කියන්න. අපි මොනවා හරි කරමු. දැන් ඔවා හිතෙන් අයින් කරලා නිදහසේ ඉන්න. ඔෆිස් එකේ වැඩ ගන්න ඕනට වඩා හිතන්න ඕනේ නෑ. ඔයා රිලැක්ස් වෙන්න කැමති විදියකට රිලැක්ස් වෙන්න.
අවුරුදු ගානකට පස්සේ දරුවෙක් පිටරට ඉඳලා ගෙදර ඇවිදිනු. තාම බැරි වුණා එකට මේසේ වාඩි වෙලා එකට බත් කටක් කන්න. ඒකද ඔයා මගේ හැම වැඩ කටයුත්තක්ම කැන්සල් කරවලා මාව ඉක්මනින්ම ගෙදර ගෙන්න ගත්තා. කාලෙකට පස්සේ හතර දෙනාම එකව කරගන්න පුළුවන් වුණා. ඒ වුණාට එක අඩුවක් තියෙනවා. ඒ මොකක්ද? කෝයාගේ ලේලි. එයා ගෙදර නැද්ද? මතක් කරන්න එපා. ඔය ගෑනි ගෙදර නැතිවමයි හොඳ. අපි ප්‍රශ්න විසඳුණා කියලා හිත හදාගෙන මොහොතක් හිනා වුණාට තව මොහොතකින් අපි දන්නේම නැතුව ප්‍රශ්න ආපහු අපි හිත ඇතුළට එක්කවගෙන චානකගේ ප්‍රශ්න විසඳුණා කියලා හිතුවට ඒක අපි හිතුවට වඩා දුර දිග ගිහින් අදත් ඉස්සෙවිලා මට කියලා ගිහින් ඔයා හිතන්නේ ඔය ප්‍රශ්නෙට තියෙන එකම විසඳුම චානක අත්නායකලගේ දුවට බන්දලා දෙන එක කියලාද? මේ වෙලාවේ එකට වෙන විසඳුමක් තියෙනවද ෂෙල්ඩ්? මම කැමති නෑ මගේ අනිත් පුතාගේ ජීවිතෙත් අවුල් වෙනවා දකින්න. මොනවා අපි මේකට කරන්නේ? අපට විශ්වාසයිනේ චානක අපට විරුද්ධව යන්නේ නැහැයි කියලා. මට නම් ඒ විශ්වාසය දැනටවත් නැති වෙලා ගිහලා. ඒ කොහොම වුණත් අපි කාලෙකින් හතර දෙනාම කෑම මේසෙට වාඩි වෙන වෙලාවේ ඔයා ওই ප්‍රශ්නේ එතෙන්ට ඇදලා ගන්න නම් එපා.